දෙදස් විස්සේ මැතිවරණයෙන් පස්සේ මගේ දේශපාලන ජීවිතය සමහර ගොඩනැගෙන හිටුවා නිරෝෂන් දේශපාලන ජීවිතය අවසන් කළා කියලා. මා පොළව යට වෙලා බලාගෙන හිටිය මගේ අවස්ථාව එකක් අවශ්‍යතාවය. මට එක දවසක දුරකට අනුමක් එනවා. ඒ දුරකට අනුම මේ කතා කරගෙන යන කවදාවත් අතුරු වෙන්නේ නැහැ. මම දුරකට අනුම ආශ කළා මට පණිවිඩයක් දුන්නා. පණිවිඩය දුන්නාම මම හිතුවා මට විවිධ ආරාධනා ලැබෙනවා විවිධ අයගෙන්. සමහර දේශපාලන පක්ෂවල විවිධ තනතුරු වලට විවිධ අවස්ථා වලට මට ආරාධනා කළා මම බොහොම ගෞරව වෙන්නේ සියලු ප්‍රතික්ෂේප කළා. මේ දුරකට අනුමට මගේ හිත එකතරක නැවතුණා. මම කොහොම මොන හිතින්න වාසෝදරය බලලා යන්නේ. අවාසෝදරය හම් වෙන්න ගියා. හම් වෙන්න ගිහිල්ලා මූලික සාකච්ඡාව තිබ්බා. වාසු සහෝදරයගේ මගේ ප්‍රතිපත්ති වල සහෝදරයා ආයලුදින් මට ප්‍රතිපත්ති රැකගින් මෙතන රැඳෙන්න දෙයක් තිබුණේ නැහැ. අපි දෙන්නගේ නහය වල දෙකත් එක වගේ. වාසු සහෝදරයත් එක්ක මම දවස් කීපයක් කතා කළා. දවස් කීපයක් කතා කරලා අවසාන එක කතාවකට අපි කීප දෙනාව. ඒ අවසාන එක කතාවේ එක තැනක මම වාසු සහෝදරයෙන් අහනවා. වාසු සහෝදරයා මේ තරගකාරී දේශපාලන රටාව ඇතුලේ තනි පක්ෂයක් විදිහට තනියෙන් නැගී සිටින්න යන ගමනේදී මේ පක්ෂයේ අභ්‍යන්තර සහ බාහිර යම් වෙනස්කම් සිදු කරන්න ඕනෝතින් වාසු සහෝදරගේ කැමැත්තක් එකට තියෙනවා කියලා. වාසු සහෝදරයා දුන් උත්තරේ ගැළපෙන විදිහට යම් වෙනස්කම් කරගෙන අපි ආයෙ කියලා. ඒක තමයි වාසු සහෝදරයා දුන් උත්තරේ. මම වාසු සහෝදරයට කියුණා හරි මම මේ දේශපාලන බලවේගය ඉදිරියට රැගෙන යාමේ කටයුත්ත මගේ කරනවට බලන්න. මම ඒක බාරගත්තා දවසේ. අවාසෝදරයට ගරු කරන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි ඔබේ හදවතේ හැමදාමත්ම ප්‍රතිපත්ති කරපු බවට මා අද දනනවා ආචාර කරනවා. ඔබ තරම් ප්‍රතිපත්ති කරපු චර්යාවක් මේ රටේ දේශපාලනය තුළ මා කිසිදාක නැහැ. ඉතිහාසය විසින් වාසු සහෝදරගේ ප්‍රතිපත්ති මාලාවේ අද දවසම විශේෂයි කියලා කිව්වේ වාසු පෙනී සිටියේ දුප්පත් තුන්වෙනි පන්තියේ මිනිස්සු වෙනුවෙන් අද දවසේදී වාසු තමන් පෙනී සිටියේ පන්තියේ තුන්වෙනි පන්තියේ දරුවෙක්ව තමන්ගේ පක්ෂයේ නායකත්වයට දීලා ඒ දුන්නු ආදර්ශය ඓතිහාසිකයි මේ විශ්වයටම ඔබ පෙනී සිටියේ පන්තියේ දරුවෙක් අද ඔබ ඉස්සරහා ඔබ නායකත්වය දෙනවා මේ පන්තියට. මම විශ්වාස කරනවා රෝහල් කන්ත්‍රුවෙක් වෙච්ච පේසේනගේ පුතා මලපොතේ යපුරක් ලියා ගන්න බැරි පරපමුළුදගේ පුතා අද වාසු සහෝදරයාගේ තුන්වෙනි පන්තියේ මිනිහා වෙනුවෙන් පිළිහිටිය පක්ෂේ නායකත්වයට පත් වෙලා තියෙනවා. විශ්වාස සහෝදරයා මට මේක ආවරණයක් වත් මට මේක නම ඉස්සරහට ගෞරවයක් වත් කිසිවක් නෙමෙයි. ඔබ දුන්නේ මට ඔබට වඩා ලොකු ඔබ රැගෙන ආව දීමට වඩා වැඩි වගකීමක් මට මේ කරවලා දෙන්න. මේ වෙලාවේ අපිට තියෙන අභියෝගය තමයි මේ රට වැටී තියෙන මේ උතුරෙන් ඩොඩේ මේ මාර්ගය කොහොමද? ඩොඩ දෙනෙක් වයින් හව දැන් දේශපාලනය කරන්නේ නැද්ද කියලා. ඔව් වෙන්නේ. හැබැයි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. කාටවත් නොපෙනෙන ලෙස මම දේශපාලනය කරා කියලා. ඔබ සහෝදර සහෝදරයනි, මම ලෑස්ති වෙපත් එක්ක ඔබ විපක්ෂයට අලුත් ලේ ගලවන්න, ඔබ විපක්ෂයට අලුත් අදහසක් දෙන්න, ඔබ විපක්ෂයට අලුත් නායකත්වයක් දෙන්න. මම වාස සහෝදරයට කිව්වා මේ අහුණ පළවෙනි දවසේ මම මේ පක්ෂයට ආවේ ඉන්න නෙමෙයි. මම මේ පක්ෂයේ අනිවාර්යයෙන්ම යනවාමයි. මේ නායකත්වය යම් දවසක මෑත කාලිනු යම් දවසක අත්හරිනවාමයි. මම කියන්නේ මට මේක ආවරණය දුන්නේ මම මේක ගන්න දැනගෙන මම මේක අත්හරිනවාමයි. මම මේකට ආදී වර්තමානය තුළ මේ මහපොළුවේ මිනිසුන්ගේ ඇත්ත දුක වෙනුවෙන් උත්තර හොයලා දෙන තරක් විදිහ විතරයි. මේක මගේ තාවකාලික වාදයක්. මම දේශපාලනය කරන කාලයේ తీරණය කළ ඉවරයි. ඉදිරි වැටුරන බලදී මම විශ්වාස කරනවා මගේ රටේ මිනිසුන්ට මේ කියන යථාර්ථය පැහැදිලි කරලා දෙන්න මට බිමක් හම්බුනා. ක්ෂේම භූමියක් හම්බුනා. මේක තමයි මගේ ක්ෂේම භූමිය. මේක තමයි මගේ වේදිකාව. හැබැයි වාසු සහෝදරගේ පෙරදිමු මහියේ පෙරදිමු ගැම්ම මේ මොහොතේ තමයි අද දැක්කේ. දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලගෙන ආව කුටුවේ වාඩි මගේ හිතගෙන කතා කරා. ඒ තමයි මේ මහ පොළොවේ ඇත්ත මිත්‍යත් එක්ක ජීවත් වන සහෝදර වාසු. ඒ තමයි වාසු. කිසිදා වයස නොවන කිසිදා හිත නොවැළඳුණු හැමදා තනි තරුණ වාසුව අද මේ හැන්දෑවේ අපි දැක්කා. ඒක දැකින් ලැබීම අතිශය සතුටක්. මට හිතෙනවා
මවට මේ නායකත්වයට මම රටේ වටා යන ගමනේ මගේ තනියට හරි වාසුව මගේ ඊළඟ පුතුවේ ඉදිරි දවස්වල වාඩි වෙලා ඉන්නේ කියලා ඔබට යලි යලි මනක් දෙන්නට පුළුවන්කම ලැබේ. සත්‍ය ලෙසම ස්වභාව ධර්මයේ ජීවත් කරනවා අපි අපේ ආරණතර යන තෙක්ම. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව.